අනිත් කයකට නැහැ තියා ප්‍රශ්නේ මොනවද තැහන්නේ මම මේ ගෙටියෙන් අහපු ටික ගෙටියෙන් කියන්නම හරිද කියලා කියන්න මේ වෙනම තැහන්නේ දැන් දිව්‍ය ලෝකේ තුන් කරලා දිව්‍ය ලෝකේ යනවා අපි දිව්‍ය ලෝකයේදී ඉතින් පංචස්කන්ධයක් අනිත්‍ය බව වැටහෙනවද ඒගොල්ලන්ට නැත්නම් පංචස්කන්ධයක් නැහැ කියන අදහස තමයි මම මතක් කිව්වේ එහෙම විපස්සනාවක් කරන්න පුළුවන්ද කියලා पंचस्कंदे आदि पंचस्कंदे धार्मीय වැරදි සහගත දැනුම තමයි මේක නිර්මාණය වෙන්නේ. ඒ වැරද්ද සිදු වෙලා තියෙන්නේ දැන් බුදුහන්තුරෝ පෙන්නන පංචස්කන්ධය ඔය අපි හිතන දෙයක් නෙවෙයි. අන්තිමට. දැන් අපිට ওই දනෝල මහත්තයාට අපි හැමෝටම ඔය ඔය ප්‍රශ්නේ ඔය විදිහටම දැනෙනවාමයි. ඒකේ ආය දෙකක් එහෙම වෙනසක් නැහැ. මොකද හේතුව දැන් අපිට දල ශරීරයක් තියෙනවා. මේ දල ශරීරය අනිත්‍ය දුක්ඛ අනාත්ම පේනවා නේද දැන් මේකේ වෙනස් වීම පේනවා වයසට යනවා පේනවා දෙවි කෙනෙකුට බ්‍රහ්මයෙකුට ඕවා පේයිද එතකොට දැන් පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙවි කෙනෙකුට බ්‍රහ්මයෙකුට දෙලියයි දැන් අනිත්‍යත්වයෙන් දැන් අභිම අහන්න ඕන අපින්ම අහන්න ඕන ප්‍රශ්නයක් උතර ඉතුරු වෙනවා තේරුණා නේද දැන් ඔය කියන අපේ ශරීරයේ ඔය විදියට අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකලා නිවන් දැක්කේ කවුද? එහෙම වෙනකොට ලෝකෙම හැයගන්න නම් බැහැ. දැන් අපේ ශරීරය අපිට පේනවා මේ විදියට වෙනස් වෙනවා කියලා. දැන් උන්ට වෙනස් වෙනවා කියලා පොඩි ළමෙක් උනත් දන්නවා. එතකොට ළමයි කියන්නේ අම්මේ මම ඉස්සරට වැඩි උසයි. මොකද දැකලා තියෙන්නේ යා. මං ඉස්සරට වැඩි උසයි කියන්නේ මම වෙනස් වෙලා කියලා දැක්කන්නේ නේද දැන් අපිත් දන්නවා අපි හිටියා වගේ නෙමෙයි ෆොටෝ එකක් ගන්න මා අවුරුද්දෙන් හැමාරෙන් අපි වෙනස්කම් අපි දැක්ක එතකොට දැන් ඒ දකින්නේ අනිත්‍යය ශරීරය නිත්‍ය නෑ කියලා දැන් ශාරීරික අසුභය කියන එක එතකොට මිනි කපන මිනිස්සු එතකොට වෛද්‍ය විද්‍යාවල ඉගෙන ගන්න ඇයි කොහොම දකින්නවා නේද දැන් මේ දකින්නේ පංචස්කන්ධයද නෑ ඔන්න ඔතනයි තියෙන ප්‍රශ්නේ දැන් පංචස්කන්ධයක් ඇහෙන් දකින්න බෑ කියලා තමයි පළවෙනි ඉගෙන ගන්න ඕනේ දැන් මම පංචස්කන්ධ ගැන පැහැදිලි කිරීමක් කරා මේක පැහැදිලි කරගන්න ඕනේ තව තවත් අපි වැඩගත් අහපු එකක් එතකොට බුදුහාමුදුරුවෝ කියන මේ පංචස්කන්ධයක් ඇහෙන් දකින්නේ නෑ කවුවා දැකලා වැඩකුත් නෑ දකින්න බෑ තේරුණානේ යමෙකුගේ පංචස්කන්ධය තමන් ගැනෙන් දකින්න පුළුවන් නම් මේ සත්‍යයකට කාට උනා බ්‍රහ්මයකට හරි මිනිස්සෙකට හරි දෙවියෙකුට හරි එතකොට පංචස්කන්ධයේ තියෙනම අනිත්‍ය දුක්ඛ අනාත්මමයි මේක ඉතින් නිකන් මෙහෙම හිතන්නකො දැන් යම් කිසි භාණ්ඩයක් තියෙනවා ඒ භාණ්ඩයේ ලක්ෂණ දුරක් තියෙනවා නිකන් අපි ගමු මේ ලක්ෂණ දුර ඒක රතු පාටයි අපි හිතන භාණ්ඩයක් තියෙනවා ඒ භාණ්ඩය ඔයාලට හඳුනගන්න කියනවා මම කියනවා හෝඩු අවල් කියලා ඒ භාණ්ඩයේ හැටි රතු පාටයි ඒක රවුම් ඒක බරයි දැන් මොනවද මේ කිව්වේ මේ භාණ්ඩයේ තියෙන ලක්ෂණ මොනවා දැන් ඔයගොල්ලෝ හොයනවා හොයලා එතකොට රතු පාට වෙලා තියෙන බාර වෙච්ච ප්‍රවුම් වෙච්ච දේවල් ගැන අවධානය වෙඩි කරා නේද මේ තුනම හරි ගියොත් ඔයගොල්ලෝ හිතනවා මේ කියපු භාණ්ඩේ තමයි මේ කියන්නේ ඒකට භාණ්ඩයේ තුන තියෙන්නේ තරුණ තමයි ඒ ගුණ තුන තේරුණා නේද දැන් බුදුහාමුදුරුවෝ කියන මේ පංචස්කන්ධයේ තියෙන ගුණ තුන තමයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම එතකොට නැතුව ඔයගොල්ලෝ අපි හිතන්න හොඳ නෑ පංචස්කන්ධය දැන් කවුරු හරි දැක්කනම් ඒ දකින්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. තේරුණාද? දැන්
අර මං කියව බාහන්නේ ගැන ආයෙත් දන්නකෝ මම බාහන්නේ පෙන්නලා මෙන්න මේක රතුයි බරයි කවුද ඉතින් ඒක දැක්කම ඔයගොල්ලෝ දකින්න නැද්ද ඒ බාහන්න මං හිතන්නේ මේ මේ සුදින් තිබ්බ ඔයගොල්ලන්ට පේන්න මොකද රතු පාට රවු අතට ගත්තොත් බර දැන්නේ එක එනවනේ දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන පංචස්කන්ධය ඔන්නෝමයි පංචස්කන්ධයේ කොහේදී හරි කවුරු හරි හඳුනගත්තද එතන තියෙන ලක්ෂණ තුනක් අනිත්‍යයි දුකයි අනාත්මයි දැන් ඒක පංචස්කන්ධයට ආවේනික වෙච්ච දෙයක් එහෙනම් දැන් බුදුහාමුදුරුවෝ මේ අපිට යෝජනා කරන්නේ අපි එක් කියන්නේ ප්‍රඥා විස්සාවේ කුමකටද කියලා ඔයගොල්ලන්ට කල්පනා කරලා නොනින් හිතන්න පුළුවන් අපි එක් කියන්නේ අපේ පංචස්කන්ධයේ පෙන්නන मौलिक लक्षण पंचस्कंदे दिन अभी එහෙමනම් දැන් අපි සමහර විට හිතාගෙන ඉන්නවා අපේ ශරීරයේ පංචස්කන්ධය කියලා. එතකොට ශරීරයේ පංචස්කන්ධය කියලා ගත්තොත් දැන් පංචස්කන්ධය කියන්නේ මොකද? ස්කන්ධ පහක් නේ රූපස්කන්ධය, වේදනාස්කන්ධය එහෙමනේ කියන්නේ නේද? එතකොට මේ ශරීරයේ පංචස්කන්ධය නම් දැන් ශරීරයේ අනිත්‍ය දකින්න නැති පොඩි ළමෙක් වගේ ඉන්නවද? ඈ? අර අම්මේ මං උසයි කියන්නේ එයාගේ ශරීරයේ අනිත්‍ය දැකලා නෙමෙයි. අම්මගේ තාත්තගේ ළමයි ඉන්නේ ආතගේ ආච්චිගේ අනිත්‍ය දුකනාත්ම ලක්ෂණ දැක්කම පරි. කියන්නේ අනිත්‍ය භාවය අනාත්ම කියන භාවය නෙමෙයි මේතන වැදගත් වෙන්නේ අනිත්‍ය භාවය දැක්කත් දැන් ආත්මය නුවන් දකින්නේ. එහෙම දකින්නේ නැද්ද? දකින්න. එහෙනම් දැන් මෙතන තියෙන පැටලිල්ලක් තියෙනවා කියලා තේරෙනවා. සබහැලෙස බුදුහාමුදුරුවෝ පෙන්නන පංචස්කන්ධයේ මූලික ලක්ෂණ තුනයි තියෙන්නේ අනිත්‍ය දුකනාත්මම. එතකොට දැන් අපි පැටලෙන තැන තමයි අපේ පංචස්කන්ධය අපි දකින්නේ යන්නේ අපිට දැනන තියෙන අපේ ආයුධ කට්ටලේ අපේ දැනුම් සම්භාරයේ අපිට මේ ලෝකේ හැම දෙයක්ම දැබිලා තියෙන්නේ අස්කන්න ආසාදී ඉන්ද්‍රියන් පහේ එක්ක මනසෙන් හිතනවා නැත්නම් කනින් අහනවා ඇහැට බල පේනවා ඒ වගේම ස්පර්ශයක් විදිහට කයට දැනගන්නවා නැත්නම් ගන්ධ සුවඳ විදිහට දැන් නොවැන්නේ ද අපි මොනවා හරි දැනගෙන තියෙනවා जीवत्में නිකන් ඉබේම පංචස්කන්ධය දැකලා ඒගොල්ලෝ නිවන් දකි. නේද? දැන් ප්‍රශ්න ගොඩක් එනවනේ මේ විදිහට. එතකොට දැන් එක දෙයක් ඔයගොල්ලන්ට තේරෙනම් මම පැහැදිලි කරලා දෙනවා දුන්නා. මේ අපි හිතන එකක් නෙමෙයි පංචස්කන්ධය. තේරුණානේ? එතකොට මිනිස්යන්ට පංචස්කන්ධයක් තියෙනවා, දෙවියන්ටත් තියෙනවා, බ්‍රහ්මයන්ටත් තියෙනවා. මේ පංචස්කන්ධයේ දෙවිය දන්නේත් නෑ, බ්‍රහ්මයා දන්නේත් නෑ, මිනිස්යෝ නෝ අපි දන්නේත් නෑ. මෙන්න මේ පංචස්කන්ධය ගැන දැනුවත් නොවීම තමයි අවිද්‍යාව කියන්නේ. තේරුණා? බුදුහාමුදුරුවෝ පෙන්නන අවිද්‍යාව තියෙන්නේ මේ පංචස්කන්ධය ගැන
යථාභූත වශයෙන් දන්නේ නැතිකම. එතකොට පංචස්කන්ධය පිළිබඳ යථාභූත වශයෙන් දන්නේ නැතිකම අපි කරන ලොකු වැරද්දක් කරනවා. ඒක තමයි පංචස්කන්ධ උපාදාන. ඒ වැරද්ද හින්දා අපි දෙවියෝ බ්‍රහ්මයෝ තිරිසන් සත්තු අනිකුත් අපායේ ඉන්න සියලු දෙනාම එක හා සමානයි. එතකොට කොහොමද එහෙනම් පංචස්කන්ධය දැන් මොන වගේ එකක් කියලා තේ තේරුම් ගන්න වෙන්නේ? දැන් ඇහැට දකින්න බැරි දෙයක්. කනට දකින්න ඇහෙන්න බැරි එකක්. ස්පර්ශයෙන් දැනගන්න බැරි එකක්. එතකොට දැන් ඔබලා දෙකින් මේ පංචේන්ද්‍රියයන් බැඳුනාට මනසින් කවදාහරි හම්බෙයි කියලා මනසට අහු වෙන්නේ නැති එක. හිතන කල්පනා කරලා පංචස්කන්ධය හඳුනගන්න බැහැ. ඒ කියන්නේ ඔයගොල්ලන්ට තර්ක කරලා හෝ පොත් ඉගෙනගෙන පංචස්කන්ධය හඳුනගන්න බැහැ. තේරුණානේ? පංචස්කන්ධය හඳුනගෙන මාර්ගය තමයි මේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ සීල සමාධි ප්‍රඥා කියන්නේ. එන්නේ ප්‍රඥා ශික්ෂාවෙන් තමයි පංචස්කන්ධය හඳුනගන්න පුළුවන්. ඒ ප්‍රඥා ශික්ෂාවේදී ඔය දික්තිය සම්මා වෙන තැනදී තමයි තමයි පංචස්කන්ධය දකින්නේ. හැබැයි දකින්නේ මේ එක ඉන්ද්‍රියකින්වත් නෙමෙයි. අර සතිපට්ඨානයට අයිති වෙන සතිය. මේක සතියට අහුවෙන එකක්. තේරුණාද? එතකොට සතියට දැනගන්නේ කොහොමද කියන එක අපි ලොකු ගැටලුවක ඉන්නේ. ඒක ඔයගොල්ලන්ට විතර කල්පනා කරන්න පුළුවන් නෙමෙයි. දැන් අපිට සාකච්ඡා කරලා තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. සතියට සතියේ යමක් දැනගන්නේ කොහොමද? දැන් අපිට හිතලා සාකච්ඡා කරන්න පුළුවන් ඇහැට කොහොමද යමක් දැනගන්නේ? ඇහැට පේන්නේ කොහොමද කියලා. ඇයි මොකද අපි ඔක්කොටම පේන්නේ? තේරුණාද? කනට ඇහිලා මොනවා හරි දැනගන්නේ කොහොමද කියන්නේ? අපි ඔක්කොටම ඇහෙන්නේ ඉන්න පුළුවන්. හිතලා යමක් තේරුම් ගන්න කොහොමද කියන්නේ? අපිට හිතන්න පුළුවන් නිසා සාකච්ඡා කර හැකියි කියන එහෙම කර හැකියි. නමුත් ඔය එකකින් වා පංචස්කන්ධය අහු වෙන්නේ නැහැ. ඔබ තමයි තියෙන කටිය. සතියට අහු වෙන්නේ. එතන සතියට අහු වෙන්න නම් දැන් බලන්න ඔබේ හොඳ තැනක් මම පැහැදිලි කරලා ආයෙ මතක් කරලා දෙන්නම්. සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාවේ පංචස්කන්ධය කියන කොටසක් කියනවා. පංච උපාදානස්කන්ධය. ධම්මානුපස්සනාවේ භාවනා ක්‍රම නැත්නම් පබ්බ තියෙනවා පහක්. පළවෙනි පබ්බේ තමයි නීවරණ පබ්බේ. දෙවෙනි පබ්බේ තමයි පංච උපාදානස්කන්ධ පබ්බේ. හතරවෙනි පබ්බේ තුන්වෙනි පබ්බේ තමයි ආයතන පබ්බේ. ආයතන කියන්නේ අස්කන්නාසාදී ආයතන. එතකොට හතරවෙනි එක බොජ්ජංග පබ්බේ. පස්වෙනි එක චතුරාර්ය සත්‍ය පබ්බේ. මෙන්න මෙතන ඔයගොල්ලන්ට මේ පංචස්කන්ධයේ බුදුහාමුදුරුවෝ පෙන්වන පංචස්කන්ධයේ පිළිබඳ අනුමානයක් ලබා ගන්න හොඳ තැන. මේ පිළිවෙල. මොනවාද පිළිවෙල ආය බලන්න. මුලින්ම තියෙන්නේ නීවරණ, පංච උපාදානස්කන්ධ, ආයතන, බොජ්ජංග, චතුරාර්ය සත්‍ය. මෙන්න මේ හරහා තමයි ඔයගොල්ලන්ගේ විපස්සනා ඔය දුවන්නේ. අපි තේරෙන්න නැතුවට මේකයි මේ වෙන්නේ කියලා බුදුහාමුදුරන්ට තේරෙලා තියෙන්නේ. බුදුහාමුදුරන්ගේ බුද්ධඥානයට අහු වෙනා තියෙන්නේ. අපි යන්නේ ඔය හරහා තමයි. ඔයගොල්ලෝ ඔය කය ගැන අවධානයෙන් හිටියා, වේදනාව ගැන අවධානයෙන් හිටියා කරන විපස්සනාව තුළින් ඔයගොල්ලෝගේ පංචස්කන්ධයම තමයි තියෙන්නේ. තේරෙනවනේ? එතන මෙන්න මෙහෙම දෙයක් වෙනවා. ඒ දේ මෙන්න මේ වගේ එකක්. අපිට තියෙන අනෝභූතිය නිසාවෙන් දැන් මෙන්න මේ සංසිද්ධිය ඔයගොල්ලෝ හැම දිනාටම හුඟක් වෙලාට අත්විඳලා ඇති. දැන් අපි සාමාන්‍යයෙන් කන්නඩි භාවිතා කරන අය කන්නඩි ඇහේ දාගෙන හොයනෝනේ. ඒක අපිට කන්නඩි දාගුවාට හුඟක් සිදුවෙන සාමාන්‍ය දෙයක්. දැන් බැරි වෙලා හරි ওই කන්නඩි ඇහේ දාගෙන අපි ගෙදර තියෙන අල්මාරිය උඩ බලනවා, ඇඳ උඩ බලනවා කියන හැම තැනම දුකියේ බලනවා හම්බ වෙනවද? කවදාවත් හම්බෙන්නේ නැහැ. හම්බෙන්නේ නැත්නම් කන්නඩි එතකොටත් ඇහි. හොයන්නේ ඇහිම. ඒක කොහොමද හම්බෙන්නේ? නමුත් ඔයගොල්ලෝ කන්නඩි හොයා ගන්නවා කවදාද? නැත්නම් තව හොයනවා. ඈ මොකක් මොනක් කියලාද හම්බෙන්නේ කොහොමද?
අර ගෙයක් ගන්න තියෙන දැන් ගොටු මෙච්ච පෙරලා පෙරලා බලලා බලලා අවසානයේ කපාරට දිනනවා මක එක. ඇහිම දිනනවානේ. දාගෙන නින්නේ කියලා මතක් වෙනවා. තේරුණා නේද? ඕයේ තියෙන අවසාන සිද්ධියම තමයි පංචස්කන්ධය කියන්නේ. දැන් හොයන්න යන්න එපා කවුරුවත්. හෙව්වොත් හොයන්න බෑ. තේරුණා නේද? හොයන්නේ පංචස්කන්ධයේ උපාදාන වීමෙන්ම. හොයනවා කියන දේ සිදු වෙන්නේ මේ පංචස්කන්ධ මැෂින් එක උපාදාන වෙලා. තේරුණා නේද? එතකොට ඇත් දෙකේ කණ්ණාඩිය දාගෙන හොයනවා මේ අපි හැමදාම. අතන කණ්ණාඩි කාලයක් ගිහින් විනාඩි 10ක් 15කින් හම්බ වෙනවා. මේක සංසාරයේදී එක සැරේම හම්බ වෙනවා. එච්චරයි මේ. තව හොයනවා. තේරුණා නේද? අපි සංසාරයේදීම සංසාරයක් හොයලා තියෙනවා තව හම්බෙලා නැහැ. නමුත් අපි ළඟමයි තියෙන්නේ. හොයන්නේ පංචස්කන්ධය. ඔන්න ඔහම සිද්ධියක් තමයි මේ තියෙන්නේ. මේක දරුවන් තමයි බුදුහාමුදුරුවෝ මේ ශික්ෂා දෙන්නේ. ඒකෙන් තව දෙයක් ඉගෙන ගන්න. දැන් අර මං කිව්වා වගේ පංචස්කන්ධය කියන එක පංචස්කන්ධය උපාදාන වීම වැහෙන්නේ මේ අපේ නීවරණ වලින්. ඔන්න ඒක පැත්ත. අපි ළඟ නීවරණ තියෙන තාක්කල් පංචස්කන්ධ උපාදානිය වෙයි. පංච නීවරණේ කරන්නේ නම් උපාදානේ මේ පංචස්කන්ධේ උපාදාන වෙන එක වහන එක. දැන් පංචස්කන්ධ උපාදානික වහන එක තමයි බුදුන් පංචස්කන්ධ උපාදානිය වහලා තියෙන නීවරණ ටික කවුරු හරි සම්මත භාවනාවේ අහත් කරා ගියා. දැන් භාවනාවෙන් කරන්නේ මොකද්ද? පංච නීවරණ ටික යටපත් කරනවා. ඒක යටපත් වුණාම ඇරෙන්නේ මොකද්ද? පංචස්කන්ධය. තේරුණාද? පංචස්කන්ධ, පංච උපාදානස්කන්ධ දෙකම ඇරෙනවා. නමුත් මෙහෙම ප්‍රශ්නයක් එනවා. උදාහරණ බලන්න බුදුහාමුදුරුවෝ මේ හොයාගත්තේ ධර්මයේ තියෙන පෙර නොසූ භාවයේ මෙන්න මේක ඇතුලේ තියෙනවා. මොකද තමයි ගැඹුරම තැන බුදුහාමුදුරුවෝගේ ධර්මයේ. අපිට මේ අරව කතා කරන්න බෑ මේක. නමුත් ඒගොල්ලෝ කල්පනා කරලා පස්සේ හිතන්නේ දැන් බුදුහාමුදුරුවෝ මේ භාවනාවකින් දැන් අපිටම භාවනාවේ නීවරණයට පත් වෙනවා. ඒකට කවුරුත් හිතලා තියෙන්නේ නීවරණ වලින් පංචස්කන්ධය වැහිලා තියෙනවා. ඒක ඇත්ත. ඒක බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්මය. පංචස්කන්ධය උපාදාන වෙන්නේ කොහොමද? කවුද නීවරණ? මොකද පංචස්කන්ධයේ උපාදානයක ඇරුණොත් නිවන. පංචස්කන්ධ උපාදානයේ දැක්කොත් නිවන. තේරුණා නේද? නිවන කියන්නේ සම්මා දිට්ඨිය කියන්නේ වෙන දෙයක් නෙමෙයි. පංචස්කන්ධ උපාදානයේ දැක හඳුනගන්න එක. එතකොට දැන් වහන්න පංචස්කන්ධය අර දැන් අපි වහන්නේ මොකද? පංච නීවරණ. මේ පංච නීවරණ යටපත් කරන්න ඔයගොල්ලෝ භාවනාවක් කරනවා. භාවනාව අපි හිතමු සමත භාවනාවක්. මෛත්‍රී වගේ දේවතානුස්සති වගේ දැන් දේවතානුස්සතිනේ ගොඩක් අය කරන්නේ බෞද්ධ නෝනයි. එතකොට මේ භාවනාව වගේ ඒගොල්ලෝ නීවරණ යටපත් කරනවා. එතකොට හැබැයි මේ භාවනාව කරන්නේ මොකක්ද? භාවනාව කියන්නේ පංචස්කන්ධ උපාදානයෙන් එන ප්‍රතිපලය. දැන් අපි මේ කතා කරන්නේ මම කතා කරනවා කියන එකේ තේරුම මොකක්ද? පංචස්කන්ධ උපාදානයෙන් එන ප්‍රතිපලය. එතකොට ඒගොල්ලෝ වාඩි වෙලා බණ අහනවා කියන එකත් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ පංචස්කන්ධ උපාදානයේ ප්‍රතිපල. උපාදානයක් නැත්නම් අපි නිින්ද නිින්දද? තේරුණා නේද? ඒ හැරලා මේ කල්පනාවේ වැඩක් කරා කියන්නේ මේ පංචස්කන්ධ උපාදානයක් තමයි මේක තියෙන්නේ ඇතුලේ. අපිට තේරෙන්නේ නැහැ. වහලා තියෙනවා නීවරණ. දැන් යමෙක් මහන්සියලා සමත භාවනාවකින් නීවරණයට පත් කරනවා. සමත භාවනාවක් කියන්නේ පංචස්කන්ධ උපාදානයෙන් ඇතිවෙන මනෝමය නිමිත්ත. මනසෙන් හදන රූපයක්. තේරුණානේ? සමත භාවනාවේදී නිමිත්තක් ඕනේ. දැන් මෛත්‍රී භාවනාවත් මෛත්‍රී නිමිත්තක් තියෙනවා. අසුභ භාවනාවේ අසුභ නිමිත්තක් තියෙනවා. බුද්ධානුස්සති භාවනාවේ බුදුගුණ වල නිමිත්තක් හදනවා ඒක මනසෙන්. එතකොට දේවතානුස්සති නම් දේවතා මේ ගුණ දේවතාවගේ ගුණ සම්බන්ධ නිමිත්තක් මනසේ හදනවා. දැන් මේ නිමිත්ත දිනු කිරීම හෝ මේ භාවනාව දිනු වෙනකොට මේ නිමිත්ත ප්‍රබල වෙනවා. ternary
එතකොට පංච නීවරණ යටපත් වෙන්නේ අර නිමිත්තට බලේ වැඩි වුණා. දැන් භාවනාව ආරම්භයේදී සමත නිමිත්තක් නැහැ. ටික ටික පුරුදු වෙන කෙනාට මොකද වෙන්නේ සමත භාවනාව? අර නිමිත්ත විශාල වෙනවා, හොඳ වෙනවා, ඒ මනෝමය රූපය දැඩි වෙනවා, ඒ මනෝමය රූපය හදන්නේ පංචස්කන්ධ උපාදාය. තේරුණානේ? එතකොට දැන් සමත භාවනාවකින් මේ නුවන් දකින්න බෑ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරේ ඔන්නේ කාරණේ විතරයි. ඔතන සිදුවෙන්නේ මෙහෙම සරල දෙයක්. ඔයගොල්ලෝ අහලා තියෙන සාමාන්‍යයෙන් ගමේ කියන කතාවක්. නන්න අපේ තියෙන පස්තාපිරු කබල් නෑගෙට ඉත්තෑව ගියා වගේ. ඒක අනිත් පැත්තට කියන්නේ ඔහොමද? ඉත්තෑව ගෙට මොකක්ද වෙලාදී ඉස්සෙල්ලා හිටියේ ඉත්තෑවේ ගුලක. ඊට පස්සේ කබල් නෑව. ඊට පස්සේ ගුල කියන්නේ පොන්චි එකක් ආයේ ඉත්තෑවට එකකින් ගන්න දැන් තේරණේ. ඔන්න සමත නිමිත්ත කරන්නේ ඔය කාර්යයමයි. සමත භාවනාවෙන් කරන්නේ ඔන්න ඔය ටිකයි. මොකද කරන්නේ මෙච්චර වෙලා අපේ පංචස්කන්ධ උපාදානයේ වහගෙන ඉන්නවා නීවරණ පංච නීවරණ. දැන් පංච නීවරණ යටපත් කරනවා එතනින් රින්ගන්නේ කවුද? සමත නිමිත්ත. එහෙනම් දැන් ඉස්සෙල්ලා එහෙමනම් වහගෙන හිටියා පංච නීවරණ වලින් පංචස්කන්ධ උපාදානය දැන් මොනවද කවුද? සමත නිමිත්ත. සමත නිමිත්ත හක් කරොත් මොකද වෙන්නේ? ආය නීවරණ ටික අර ඉතෑ එළියට ඇවිදින් කවල් ලෑරින්න. කොච්චර හරි කොහොමද? එහෙනම් එතකොට පංචස්කන්ධය හඳුනගන්න බෑ සමත භාවනාව. එතකොට දැන් නෝන මහත්තයා අහන ප්‍රශ්නේ දැන් තේරෙනවා ඇති. මිනිස්යෝන අපිට තියෙනවා පංච නීවරණ. දෙවියන්ගෙත් තියෙනවා පංච නීවරණ. අපි තරම් ප්‍රබල නැති විතරයි වෙනස. එතකොට දෙවියන්ගේ පංචස්කන්ධය වහන්නේ අපි ළඟ තියෙන පංච නීවරණම තව හරල වෙලා තියෙන කම විතරයි තියෙන්නේ. හැබැයි බ්‍රහ්මයේ ළඟ පංච නීවරණ නැහැ. මොකද්ද තියෙන්නේ? ඔව් මොනවද ඇත්තේ? නෑ රූප රාගය නෙමෙයි දැන්. බ්‍රහ්මයේ කියන්නේ එහෙනම් මේ සමත නිමිත්තක ඉන්න කෙනෙක්. කොච්චර හරි මෙනෙහි වෙවි යන මානසික රූපයක්. තමන් මනසෙන් හදපු මානසික කරක මෙනෙහි කර කර ඉන්න කෙනෙක්. තේරුණානේ? අර ඔයගොල්ලෝ දැන් සමත භාවනාවක් කරොත් වෙනස තියෙන්නේ ඒ භාවනාවේ ඔයගොල්ලන්ට හැම විනාඩි 10ක් 15ක් 10ක් පෑන් දෙකක් හිටියගෙන ඊට පස්සේ නැගිටින්න එපා. අරය නැගිටින්නේ නැහැ. නැගිටින්න හරියටුත් නැහැ. ඇයි අර අමතර නිමිත් හදන්නේ මනසේ? තේරුණානේ? එහෙනම් බ්‍රහ්මයාගේ ශරීර හොයන්න එපා. බ්‍රහ්මයාගේ ශරීර අනුන්ද කවුද හර ඇඳලා තින්නේ කියලා. අද ඉන්නවද යා? දෙවියන්. තේරුණාද මේවා මනසෙන් හැදෙන දේවල්. එහෙම සත්තු ඉන්නෝ. මනස් සත්තු. තේරුණානේ? මනස් සත්තු තමයි අපි මිනිස්සුන් හින්දා අපිට ශරීරයක් තියෙන්නේ උත් එහෙම තමයි කියලා අපි අඳිනවා. එහෙම එකක් නෙමෙයි. වෙන මොනවාද? අපිට හිතන්න බැරිද? අපිට ගෝචර නැහැ. ගෝචර වෙනවා නම් ඒගොල්ලන්ට එක තැනයි බ්‍රහ්මයේ ගෝචර වෙන්නේ. නිින්දෙද කියලා නිින්දෙ. අන්න ඒක ටිකක් සම්බන්ධයක් තියෙනවා. මනසෙන් හදන රූප තමයි පේන්නේ. නිින්දෙද පේන දේවල් නැහැ නේද බය වුණා? නේද? හීන පේනේ නැහැදී සබහා රූප කියද? ඒක තමයි රූපාවචර කියන එකේ තේරුම. මොකද තමයි ඒ ධානයෙම ඉන්නේ. මරණෙත් ධානය ප්‍රතිසන්දියක් ඒකයි. ඒ ධානයෙන් ලැබිච්ච ගුණයක් තියෙන මානසික ඒ ගුණයම කල් නැති මේ දීර්ඝ වෙන එක විතරයි. එයා කවුද කියන එකක් දන්නේ නැහැ. එයාට ඒකයි ඊට එහා මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේම තේරුම් ගන්න ලේසි නැහැ. තේරුණානේ? දැන් ධානයක් ලැබලා සුවාන ආදී දෙයක් ලැබිලා තව ධානයක් උත් ලැබිලා එනවා නම් දැන් අකටිට බඹලෝ එහෙම උපදින්නේ
අපි අහලා තියෙනවානේ අනාගාමී පුජ්‍යලේ කියලා. ආන්නේ ගොල්ලොත් ওই මානසික ස්වභාවයේ ස්වභාවයේ ඉන්න හැබැයි විපස්සනාවක් වැඩෙනවා. ඒක තමයි වෙන්නේ මන්නේ. අර වඩමු විපස්සනාවේ හිත් වඩන. ඒවා කියෙන්නේ කොහොමද සත්‍ය කරනවා නෙමෙයි. අපි වගේ කාලා දීලා කරන දෙයක් නෙමෙයි ඒක. තේරුණා නේද? ඒ වෙනකොට ඔයගොල්ලන්ගේ එහෙම කෙනෙක් ඉන්නවා නම් ධානය ලැබෙනකොට කාම ගන්නවා ඉවර වෙන්න බෑ මුලින්ම නීවරණයටපත් වෙනවා නම් කාම ගන්නවා නැත්නම් යාට මේ කාම ලෝකයේ කියන දෙයක් වැඩක් නෑ. දූ දරෝ ගේවල් දරෝවල් ඉඩම් කඩන් ඒව වැඩක් නෑ. අපිට තමයි මේව වටින්. මොකද මේ වටින්නේ කාම ගන්නවා තියෙන්නේ. පංච නීවරණ තියෙනවා. දැන් ඉතින් ඒ වගේ මානසික තත්ත්ව අපිට විග්‍රහ කරන්න බැරි මොකද අපිට ඒවැ අත්දැකීම් අඩුවෙයි කියන ප්‍රශ්නේ. කියන්නනේ දැන් කොහොම හරි මේ පංචස්කන්ධය නම් දැන් පේනවා ඇති ඔයගොල්ලන්ට වහනවනේ නීවරණවලින් සමත භාවනාව කරපුවාම මොකද වෙන්නේ නීවරණ යටපත් වෙලා පංචස්කන්ධය වහනවා සමත නිමුත්තේ. එයාට පේන්නේ නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ මෙහෙම ගමනක් ගියේ කියලා. බුදුහාමුදුරුවෝ දැකලා තියෙනවා මේ පංචස්කන්ධයෙන්ම හැදෙන කෑලි හතරක් ප්‍රධාන අල්ල ගන්න පුළුවන් කෑලි හතරක්. පංචස්කන්ධ කියන එක හැදෙන එකේ මේක මැෂින් එකක් කියලා ගත්තොත් මේක උපකරණයක් කියලා ගත්තොත් නිකම් මේ උදාහරණයක් කියන්නේ මේව ගන්නත් හොඳ නෑ. ආයෙ වරදින්න පුළුවන් මේ කියන වචන වල. නිකම්මට අපි තෝ මැෂින් එකක් කියලා මේ මැෂින් එක හැදෙන කෑලි හතරක් බුදුහාමුදුරුවෝ දැකලා තියෙනවා. මේක තමයි බුදුහාමුදුරුවෝ සුවිශේෂී ගුණේ. ඒ කෑලි හතර තමයි කාය වේදනා චිත්ත ධම්ම. එමණි. දැන් ඔයගොල්ලන් සමත භාවනාවක් ටිකක් දුර කරලා නිවන් යටපත් කරලා බුදුහාමුදුරුවෝ මේ පංචස්කන්ධ මැෂින් එක ඇතුළට දාන එක තමයි කරන්නේ. එතකොට ඉල්ලීලා ඉන්නේ කොහෙද? පංචස්කන්ධයෙන් හදන සමත නිමිත්තක නෙමෙයි පංචස්කන්ධයේ හැදෙන අංගයක. එමණි. කය හෝ වේදනාව හෝ සිත හෝ ධම්ම. ඔයයන් තමයි හැදෙන්නේ. දැන් මේකෙන් දිලා ඉන්නකොට මේක ඇතුළ දෙක්කේ. ඔබ තමයි විපස්සනා භාවනාව. මේක තමයි විපස්සනා භාවනාවෙන් කරන කාර්යය. මේක තමයි පෙරණවසු ධර්මයේ බුදුහාමුදුර. ternary. ඒකට පංචස්කන්ධය ඇතුළට, කන්දය ඇතුළට අපි රින්ගුවෝ. ලේසියෙන් රින්ගන්න බෑ. අපි ඒක ඒකකොට තමයි ඒ රින්ගන්න බෑ. රින්ගන්නේ කොහොමද කියලා තමයි මම අර මතක් කරේ උදේ සූත්‍රය. අපටිත්තං අනායුහ මේක රින්ගන්න තියෙන්නේ එකතන නැවතිලක් බෑ උස්සහරගෙනත් බෑ උස්සහගත්ත පංචස්කන්ධේ ප්‍රතිපලය එකතන ඒ කියා පංචස්කන්ධේ ප්‍රතිපලය එතකොට මැෂින් එක ඇතුළට යන්නේ එළි තේරණානේ දැන් මේ පංචස්කන්ධේ මෙහෙම කියලා බුදුහාමුදුරු බලන්න ලස්සන්ට පෙන්නනවා දැන් නීවරණ වලින් පංචස්කන්ධය හදනවා ඒ වගේම නීවරණ වල ළඟට තියෙන්නේ පංචස්කන්ධයේ එක පැත්තක තියෙන නීවරණ වහන පැත්ත පංචස්කන්ධය හදනකොට හදන ඒවා තමයි ආයත මේ පංචස්කන්ධය ඔන්න හොයාගන්න ඒගොල්ලෝ හදන්නේ අපේ පංචස්කන්ධය හදන්නේ කවුද කියලා හදන්නේ අපේ ආයතන 6 ආයතන 6 කියන්නේ මොකක්ද ඇස කන නාසය දිව එතකොට ඕකෙන් තමයි දැන් පංචස්කන්ධයේ හදනවා ඇහෙන් අපි යනවා ඇහෙන් පංචස්කන්ධය හොයන්න. කොයිතරම් අපි මුලාවටපත් වෙනවා කියලා බලන්න. මනසෙන් හදනවා පංචස්කන්ධය අපි යනවා මනසින් පංචස්කන්ධය ගැන හිතන්න. තර්ක කරා. දැන් ඒක තමයි බුදුහාමුදුරුවෝ කියන අවිද්‍යාව. ඒ කියන්නේ ධර්මයේ තර්කයෙන් ගන්න බෑ කියන්නේ ඒක. ඇහෙන් ළඟින්ද බෑ පංචස්කන්ධය. මොකද පංචස්කන්ධය හදන්නේ නැහැ. ඒක ඇහෙන් හදනවා හැදෙන එක ආයතනය. දැන් ඔයගොල්ලන්ට එහෙනම් දැන් වෙනකොට මේ විදිහට හොඳ තැනකට දැන් ඔයගොල්ලෝ ආවා. දැන් ඔයගොල්ලන්ගේ භාවනාවේ වටිනාකම මේකේ තේරුම් ගන්න පුළුවන්. භාවනාවේ වටිනාකම තේරුම් ගන්න පුළුවන් කර්මයක්. දැන් බලන්න පංචස්කන්ධය හදනවා එහෙනම් මේ අස්තරණාසාදී ඉන්ද්‍රියන් හය. දැන් ඔයගොල්ලෝ භාවනා කරන්න පටන් ගත්ත ඇස් වහගෙන. හොඳයි. ඇස් වහගෙන මේක පටන් ගන්න. එහෙනම් පංචස්කන්ධයේ ඉන්ද්‍රියන් කීයක ඉන්න එතකොට හදයි? පහක්. ඊට පස්සේ ඔයගොල්ලෝ ශබ්ද අඩු තැනකට යනවා, ගඳ සුවඳ නැති තැනකට යනවා. එතකොට පංචස්කන්ධය හදන්නේ ඉන්ද්‍රියන් තියෙන තුනක්.
එහෙන් හැදෙන්නේ නැහැ නාසයෙන් එච්චර හැදෙන්නේ නැහැ පංචස්කන්ධය දිවෙන් හැදෙන්නේ නැහැ එතනනේ දැන් හැදෙන්නේ කොහෙන්ද කණින් හැදෙනවා කයින් හැදෙනවා මනසෙන් හැදෙනවා දැන් ඔයගොල්ලන්ට බුදුහාමුදුරුවෝ උපදෙස් දෙනවා ඇහෙන ශබ්ද වලට අවධානය තියන්න එපා වැඩි ඒවා ගණන් ගන්න නැතුව ඇහුණ ඇහුණේ එකෙන් නවතින්න කියනවානේ දැන් ඇහුණේ ඇහුණේ එකෙන් නවතින්න බෑ අපිට පුරුද්දක් නැහැ නමුත් ධර්මීය හාමුදුරුවෝ වගේ ප්‍රබල තීක්ෂණ සමාධියක් තියෙන වගේ පුජ්‍යලයන්ට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සුතේ සුකමත්තම් භවිස්සති ඇහිච්චකින් ඇහිච්චකින් නවතින්න එහෙනම් මේ කියන්නේ මොකක්ද ශබ්ද ඇහුනට පංචස්කන්ධයේ උපාදාන වෙන්න දෙන්න එපා. හදන් අරින්ද උපාදාන කරන්න. තේරුණාද? දිත්තේ දිත්තමන් තම භවිෂ්‍යති. මේ කියන්නේ මොකද්ද? ඇහෙන් පංචස්කන්ධයේ හැදුවට කමක් නැහැ. උපාදාන කරන්න එපා. ඔන්න නවතින තැන. අපිට ඕක පාඩම් කරා කියලා ධර්මීය ආමුණට වැන්න කියලා ඕක ලැබෙන්නේ නැහැ. තේරුණානේ? ওই ධාතාව කිව්වා කියලා සාකච්ඡා කරා කියලා මේකේ පාට ලියාගෙන හිටියා කියලා ලැබෙන්නේ නැහැ. මොකද? කොහොම තීක්ෂණකමක් අපිට නැහැ පුරුදුලා. එහෙම සමාධියක් නැහැ. තේරුණානේ? විපස්සනා සමාධියක් නැහැ අපිට. අපි පුරුදු වෙන්න ඕනේ. නමුත් දැන් ඔයගොල්ලන්ට දැන් තේරෙන දෙයක් ඔයගොල්ලන්ට සිදු වෙනවා. ඔයගොල්ලෝ ළඟම ඇහෙන් දැන් පංචස්කන්ධය හදන්නෙත් නැහැ. දිවෙන් හදන්නෙත් නැහැ. නාසින් හදන්නේත් නෑ කණෙන් හදන පංචස්කන්ධයේ ධාරිකීය හාමුදුරු වගේ ඔක්කොම ඉන්ද්‍රියන් වලින් නවත්තන්න බෑ අපිට ඔයගොල්ලෝ පුරුදු වෙන කාලයක් ඇහෙන ශබ්ද වලට ප්‍රතිචාර දක්වන්න කිව්ල. ඒකේ තේරුම ඇහෙන් මේ කණෙන් හැදෙන පංචස්කන්ධ උපාදාන නොකර ඉඳ පුරුදු වෙන. දැන් බුදුහාමරේ කියනවා දෙතකම. ternary මේකට අපි හුඟක් කල පුරුදු වෙන්නේ. අපිට කපාට මේක තේරෙන්නේ නැහැ. කාලයක් දැන් ඔයගොල්ලෝ අවුරුදු ගානක් සමානට මේ වගේ කරලා. දැන් ඊළඟට බුදුහාමුදුරු පුරුදු කරනවා දැන් අපි කරන මේ කායනුපස්සනාව වගේ භාවනා ආදී කියන්නේ හිතෙන් හදන පංචස්කන්ධය උපාදාන නොකර ඉන්න පුරුදු කරනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට හිතනේවා ගැන ප්‍රතිචාර දක්වන්න කිව්වෙ. ඒකට ප්‍රතිචාර දක්වනවා කියන්නේ මොකක්ද? ඇලීමක් ගැටීමක් ඇති වෙච්ච තැන තියෙන පංචස්කන්ධ උපාදාන. තේරුණා? දැන් මෙහෙම ගෙනහිලා ගෙනහිලා කණින් ඇතිවන පංචස්කන්ධයේ උපාදානයේ අඩු බවට හරවලා බොහොම සිවුම් උපාදාන විතරක් ඉතුරු වෙනවා ඒක. මනගෙන ඔයගොල්ලෝ මතක් වෙන ඒවා සිහි කල්පනා වෙන ඒවා ඔක්කොම දේවල් වලට මගහැර හැර ඉඳලා දැඩි ලෙස තමන්ගේ මුළු ශක්තිය මුළු වායාමය යොදන්නේ හුස්ම හෝ කයේ අවධානයට. මේ ක්‍රියාව තුළදී සිදුවෙන්නේ මොකද්ද? මනස අපිට වැඩක් නැති ඉන්ද්‍රියක් බවට හරවන. තේරුණා නේද? මනසෙන් එන අරමුණු වලට වැඩි අපි ප්‍රබල කරගන්නවා කයෙන් එන අරමුණු දිහා. දැන් මෙහෙම ගියාම අවසානයේ බුදුහාමුදුරේ එනවා ගෙනිලා තියෙන කොහේ ඉඳලා තේරෙනවා. පංචස්කන්ධය හදනවා ඉන්ද්‍රියන් හයකින්. ඔයගොල්ලෝ ඔය අවසානයේ ඔය අපි කියා දුන්න විදිහට අපි පැහැදිලි කරපු විදිහට ඉති අජ්ජත්තං වා කායේ කායන පස්සී විහෙරති වගේ තැනක කරන්නේ ඔයගොල්ලන්ගේ පංචස්කන්ධය හදන තරමක් හදන්න කයින් විතරයි. කයින් පහක් පහක් වෙලා පංචස්කන්ධය. ඒ ඉන්ද්‍රියන් පහක් දැන් සම්පූර්ණ කරගෙන. ඕක කරගත්තේ නැත්නම් දිනවන්න බෑ. දැන් ඔයගොල්ලෝ ඔය පුහුණු වෙලා කරන්නේ ඔයගොල්ලෝ දන්නේ නැතුවට බුදුහාමුදුරුවෝ ගෙනියන්නේ මොන මාර්ගයේ? ඔය පංචස්කන්ධය කෙට්ටු කරන මාර්ගය කියන්නේ. ඒ දොරටු හයකින් හදන පංචස්කන්ධය දැන් දොරටු එකක් කරනවා. දැන් ඔය නම් ඔයගොල්ලෝ කවදා හරි ඔය කණ්ණාඩි ගලවනවා. තේරුණානේ? දැන් තවවත් අපිට තේරෙනවද මේකයි දැනෙන්නේ මේ අධ්‍යත්ත බහිද්ද කියන එක මේ පංචස්කන්ධෙ කියලා. ඇයි අපි හොයන්නේ කොහොම එකක් නෙවෙයි. අපි හොයන්නේ පොතක තියෙන අපි ඉගෙන ගත්ත අරුමෝසම් භාණ්ඩය. එනවනේ මේ අරුමෝසම් භාණ්ඩයේ හත සත්‍ය තේරෙන්න තව සතිය මාතියි. ඒක හින්දා බෞලි කතා කරන්නේ.
බහුලීකත ගන්නකොට ඕක ඇතුලේ තමයි පංචස්කන්ධය දැන් පහෙන් එක හයෙන් එකට පංචස්කන්ධයක් කොටු කරලා අපිට අර හයක් බලන්න බැරි හින්දා බුදුහාමුදුරුවෝ අපි අපේ දුරවල අපි දුරවල හින්දා පහකින් අහකට දාලා එකකින් පෙන්නනවා ඒත් අපිට මේක පංචස්කන්ධයද කියලා තේරෙන්නේ එහෙනම්නේ අවධානය තේරුම් ගලවද්දට තේරෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තුන විතරයි ඔක ඇතුලි තමයි දැනුත් මේ බලන්න කොයි දැනීම් රටාවෙන් බද්ධ නිත්‍ය දෙයක් තියෙද කියලා ඔයද බලනවා දැන් අවධානයෙන් ඉන්නවා කයේ දැනෙන දැනෙන දේවල් ගැන ඔකේ මොකක්ද මෙච්චර කල් බලලා දැන් ආව මහා පැය ගානක් බැලුවා බලන්න දවස් ගානක් බැලුවා මොනවද අහුනේ නිත්‍ය දේ නේද හම්බෙලා නැහැ නේද කාටවත් ඒ වුණාට අපිට පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛයි අනාත්මයි කියලා තේරුණා කියලා. නමුත් බුදුහාමුදුරුව මේක තේරෙන්න කරන්න කියන්නේ මොකක්ද? ඕකම. වෙන දෙයක් කරලා කියන්නේ. එහෙනම් මොන බලන්න දැන් ඉන්න පංචස්කන්ධයෙන් මේ ඉන්ද්‍රියන් ටිකෙන් හදන්නේ. මේ ඉන්ද්‍රියන් ටිකෙන් හදන පංචස්කන්ධය ඇත්තටම නාමික දෙයක්. ඔය අපි හිතන දෙයක් නෙමෙයි. ඇයි ඉන්ද්‍රිය ඇහැකින් හැදියකිද ඇහැ ඇතුළට ගත්තොත් දෙයක් දැන් එළියේ දිනන ගහ ඔය ගහ අපේ ඇහැ ඇතුලින් යනවා ශරීරය තුළට දැන් ඇහෙන් පංචස්කන්ධයක් හදනවනම් එහෙනම් එළියේ දින දේවල් පෙනිලානේ හදන්න ඕනේ එළියේ දින කිසි දෙයක් අපේ ඇතුළට යනවා එහෙනම් ඇහැට ආවේනික ස්වරූපයෙන් නාම ධර්මයක් හැදෙයි දැන් උතන ගැඹුරුයි ගැඹුරුයි අද ලංකාවේ ගොඩාක් ඔයගොල්ලෝ පැටවිලා ඇති ඔයගොල්ලෝ අහලා ඇති තරක තියෙන විශාල ලෙස මේ ඒ තරක වල පැටවිලා තියෙන්නේ මෙන්න මේ හේතුවද මේ පටිච්චසම්පාදය ගැන කියනවා මම කතා කරන්නේ නැහැ මේකදී නමුත් එක දෙයක් මම පැහැදිලි කරන්නම් මේ මේක ගැත්තෙහිඳ මාතෘකාවට දැන් අපි ඇහැ ගත්තොත් විචක ඇහැ ඉන්ද්‍රියක් චක්කු ඉන්ද්‍රිය කියලා කියනවා නේද? දැන් පංචස්කන්ධය හදන්නේ චක්කු ඉන්ද්‍රිය නෙමෙයි. ඉන්ද්‍රිය කියන්නේ මොනවා හරි වෙන් කරන දෙයකට කියන්නේ ඉන්ද්‍රිය. දැන් ඇහැ චක්කු ඉන්ද්‍රිය කියන්නේ රූප වෙන් කරන ගතිය තියෙන හින්දා මේක චක්කු ඉන්ද්‍රිය කියනවා. තව බුදුහාමුදුරුවෝ වචනයක් දෙනවා චක්ඛායතනේ. ඔන්න ආයතනේ. චක්කු ආයතනය සෝත ආයතනය දැන් ඉන්ද්‍රිය කියන්නේ එක ධර්මයක් එක දෙයක් බුදුහාමුදුරන්ගේ ආයතන කියන්නේ තව දෙයක් එතකොට පංචස්කන්ධය හදන්නේ චක්කු ඉන්ද්‍රිය නෙවෙයි චක්ඛ ආයතනය නැත්නම් චක්කු ආයතන ආයතනයෙන් කරන්නේ මොනවාරි අලුත් නිස්පාදනයක් ඒක ඇත්තනේ අපි භාවිත කරන්නේ දැන් ආයතනයක් කියන එකෙන් කරන්න මොකක් හරි වැඩක් නෑ එතකොට මේ චක්කු ආයතනේ නැත්නම් චක්ඛ ආයතනේ නැත්නම් සෝත ආයතනේ මන ආයතනේ හදන සකසන දේ මොකද්ද පංචස්කන්ධය. තේරුණා? එතකොට මේ ආයතන වලින් තමයි පංචස්කන්ධයක් හදන්නේ. දැන් ඒක තේරෙන්න දැන් ඔයගොල්ලන්ට පේනවා මම මේ බන රෙකෝඩ් කරන වොයිස් රෙකෝඩර් එක. මේ වොයිස් රෙකෝඩරේ තියෙනවා මයික් එකක්. තේරුණාද? මේ මයික් එකෙන් කරන්නේ මොකද්ද? මේ බාහිර පරිසරයේ තියෙන ශබ්ද වෙන් කරලා ගන්නවා. එතකොට මයික් එක කියන්නේ මේකේ හරියට ඉන්ද්‍රිය වගේ එකක්. සෝත ඉන්ද්‍රිය වගේ එකක්. මොකද්ද කරන්නේ මේකේ? ශබ්ද වෙන් කරලා ගන්නවා. මගේ කටහඬ වෙන්න පුළුවන්, කවුරු ගෑ ගහන්න වෙන්න පුළුවන්, යාට තෝරගන්න බෑ. නමුත් තියෙන සද්දේ මේ මොහොතේ තියෙන සද්දේ මේක වෙන් කර කර ගන්න ඇතුළට මේක තමයි කරන්නේ ඉන්ද්‍රිය කාර්ය. හරි චක්කු ඉන්ද්‍රියත් එහෙමයි. රූප වෙන් කර කර ගන්නවා ඒ ඉස්සරහදී. තමගේ දුස්පතේට ඇයිද රූප වෙන් කර කර ඇතුළට ගන්න. ඒක තමයි චක්කු ඉන්ද්‍රිය කරන්නේ. සෝත ඉන්ද්‍රිය කරන්නේ වායු පරිසරයේ තියෙන සද්ද වෙන් කරලා ගන්නවා. දැන් ඔයගොල්ලන්ට හොඳ මතක දෙයක් මම මතක් කරනවා මේ වගේ වැඩි හිතන්න ඕනේ නැහැ මේ භාවනා කරපුවා නැති. නමුත් අපිට ඉන්න බෑ නේද? ඒකයි වෙලා තියෙන්නේ. උච්චර රුධාවක් අපිට දිනනවා මේ බුදුහාමුදුරුවෝ ගැන පුදුම විශ්වාසයක්. ඒ රුධාව ඉඳලා කියන්නම්. එහෙනම් මේ දැන් ඔයගොල්ලෝ අහලා තියෙනවා නේද?
විඥාන පත්‍යය මොකද්ද? නාම රූපා. නාම රූප පත්‍යය මොකද්ද? එහෙනම් බලන්න. දැන් මේකේ මේ මෙන්න මේක මේ මම කියන ඔලිස්ටික් කෝටරේ මේකේ තියෙන මයික් එක විඥාන වල. හරියට සෝත විඥාන මේකෙන් ගන්න වෙන් කරන හාන්ඩ ටිකට මොකද මේ මැෂින් එකේ ඇතුලේ කරන්නේ? ඔව් දබඩා කරන්නේ අන්තිමට. දැන් මේක ගෙනිච්චම ඔයගොල්ලෝ දන්නවා MP3 ෆයිල් එකක් විදිහට මේක සේව් කරලා තියෙනවා. මේ සේව් කරේ කවුද? ආයතන. එහෙනම් එතකොට දැන් මේක වෙන්නේ ඉන්ද්‍රියෙන් හදනා නාම රූපයක්. ඔන්නෝක තමයි නාම රූපය කියන්නේ. ඒකට අදාළ දැන් මේ හඬ දැන් අපිට ඇහෙන්නේ හඬ. නමුත් මේක ඇතුලේ තියෙන විදුලි සංඥාව. එතකොට මේ දන්නේ වෙන් කරගන්නේ හඬට මොකද යා කරන්නේ? විදුලි සංඥාව බවට පරිවර්තනය කරනවා. තේරෙනවද? ඕක තමයි නාම රූපය කියන්නේ. ගන්න විඥාන පත්‍ය නාම රූප. නාම රූපය කියන්නේ මනස් දෙයක් හදනවා මේක. මේ මනස් දෙය අරගෙන තමයි පංචස්කන්ධය හදන්නේ. ඒක තමයි ආයතන වලින් කරන්නේ. ඇයි? නාම රූප පත්‍ය සලායතන. තේරුණානේ? දැන් එතන එහෙම කියන්නේ. දැන් එන්නේ එක තමයි මේ ආයතනය කියන එකයි ඉන්ද්‍රිය කියන එකයි එක වස්තුවක තියෙන දෙපැත්ත. ඉන්ද්‍රියෙන් ඉස්සෙල්ලා කරන දේ ආයතනයෙන් වෙන දෙයක් බවට හරවන. තේරුණානේ? එතකොට නිකම්ම ඇහැ කියලා හිතන්න හොඳ නැහැ. අපි ඇහැ කියනවා ගෑලි දෙකක්. මොකද්ද? එක කෑල්ලක් ඉන්ද්‍රිය, අනිත් කෑල්ල ආයතනය. හැබැයි ආයතනය නෙවෙයි ඉස්සර වෙන්නේ ඉන්ද්‍රිය. කෙතරම්ද? එතකොට එහෙනම් ඇහැට පිළිච්ච දේ ආයතනයක් බවට හරවගත්තම ආයතනයෙන් කරන දේ තමයි පංචස්කන්ධය හදන්නේ. එතකොට දැන් බලන්න ධර්මානුපස්සනාවේ බොහොම පැහැදිලි වෙනවා. නීවරණෝලින් පංචස්කන්ධය වහනවා ආයතනෝලින්. ආ ඒක හදනවා. දැන් හදන්නේ ආයතනෝලින් වහන්නේ නීවරණෝ. දැන් යමේ ප්‍රතිපත්තාන භාවනාවක් අපි මේ කරන භාවනාවක් වගේ හිතදී කරගෙන යනකොට කායනුපස්සනාව වේදනානුපස්සනාව වගේකින් නීවරණ යටපත් වෙනවා. යටපත් වෙලා ඔන්න පංචස්කන්ධය හරහා ආයතන ටික දකින්න. කොතනයි භාවනාවේ දිනු වෙනකොට ටිකක් වෙන්නේ. මොකද්ද? යන්නේ එතකොට නීවරණ අහක් වෙනවා පංචස්කන්ධය තුලින් යනවා. හැබැයි අර කන්නඩි ඒ වගේ තමයි. මේක පංචස්කන්ධයද කියලා අපි දන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ නම් දන්නේ. තේරුණාද? අපි ඉන්නේ දැන් පංචස්කන්ධයෙන් මැද ඔය භාවනාවේ. අපි ඉන්නේ පංචස්කන්ධය ඇතුලේ. දැන් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ භාවනා කරනකොට ඔය කියන කාය ඉති අධ්‍යත්තං ආකාය කායන පස්සී වෙනකොට දැන් මට මේ විදියට දැනනවා මේ විදියේ ස්පර්ශයක් දැනනවා කියන්නේ මොකද්ද? ඒ දැනෙන්නේ ආයතනෙ. තේරුණානේ? දැන් ආයතනෙ හදපු ටික ඇයි දැන් මැද තියෙන්නේ මේ පංචස්කන්ධය? ඒක අපිට තේරෙන්නේ නැහැ. ඔක කමන්නේ. දැන් ඔහොම මේ ආයතනය ගැන මෙහෙමම මේ ආයතනය ගැන නිරීක්ෂණේ හිටියම හදන පංචස්කන්ධ උපාදාන වෙලා අඩු වෙලා ගිහිල්ලා සිවුම් වෙන අවස්ථාවේදී මනසේ ධර්මතා හතක් ගොඩනගෙන. එතකොට ආයතනය දැන් නිවර්ණ යටපත් වූ මනසෙන් පංචස්කන්ධය හරහා යන මේ සතිය ප්‍රබල සතිය දැන් යන්නේ පංචස්කන්ධය විනිවිදගෙන. දකින්නේ ආයතන. දැන් පංචස්කන්ධය විනිවිදගෙන ආයතන දකින සතිය තියෙනකොට මනසේ සංකප්පේ ගොඩනගෙන මනස් ධර්ම හතක් තියෙනවා. දැන් ඔයගොල්ලන්ගේ නිකම් කාම ලෝකයේ මේ ඉන්නකොට සංකප්පයේ යෙදෙන මනස් ධර්ම පහක් තියෙනවා. ඒවා තමයි පංච නීවරණ. දැන් නීවරණ යටපත් වෙච්ච මනසක අර විදිහේ පංචස්කන්ධය හරහා සතිය ගිහින් ආයතන දකින්නකොට සිදුවෙන්නේ මොකද්ද? සංකප්පයේ තුල මනස් ධර්ම හතක් යෙදෙනවා. ඒ හත තමයි සත්බොධ්‍යය. තේරුණානේ? එතකොට ඔය විදිහට හැමම අරමුණක් ගන්නෙම ඔයගොල්ලෝ දිගින් දිගටම මේ කියන විදිහට පංචස්කන්ධය හරහා සතිය ගිහිල්ලා ආයතනෙ දකින්න මොහොතක් ගානේ ඔයගොල්ලන්ගේ දියුණු වෙන්නේ සත්බොධ්‍යය.
මේ ගොජ්ජංග දිනුනු වෙලා බුදුහාමුදුරන්ට ඕනේ ලිමිට් එකක් තියෙනවා ප්‍රමාණයක් තියෙනවා සම වෙන්න ඕනේ වෙච්ච දවසක ඔයගොල්ලෝ දකින්නවා හරියට පංචස්කන්ධ උපාදාය. ternary ඒක තමයි චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. අවසාන පබ්බේ මොකද්ද මේකේ තියෙන චතුරාර්ය සත්‍ය පබ්බේ. ඒකට ඉස්සෙල්ලා තියෙන්නේ මොකද්ද? බොජ්ජංග පබ්බේ. එතකොට ඒකයි බහුලීකත කරලා මේ භාවනා කරන්න කියන්නේ. ඔයගොල්ලන්ට හදිස්සියක් තිබුණාට එහෙම මේවා වෙන්නේ නැහැ. හදිස්සිය දිනකොට උපාදාන වෙලා ඉවරයි. තේරුණානේ? මේක තමාගේ දෙයක් නොවන විදිහට අන්දියෙක් විදිහට බීරෙක් විදිහට මලමිණියක් විදිහට ඉඳ කියන්නේ. ඒ ඉඳ කියන්නේ මේ උපාදාන නැති තැනක ඉඳලා තීක්ෂණ ඔයගොල්ලන්ගේ මේ ප්‍රබල වූ සතිය විපස්සනා සතිය පංචස්කන්ධය අරහා ආයතන දකින්න. එතකොට ආයතන දකින්නවා කියන්නේ පංචස්කන්ධ හදන එක දකින්න. මෙහෙම දකින්න මොහොතේ මනසේ ඇතිවෙන මානසික ස්වරූපට තමයි අර කිව්වේ බොජ්ජං. මේ බොජ්ජංග දියුණු වෙලා කවදා හරි ඔයගොල්ලෝ පංචස්කන්ධය හා පංචස්කන්ධ උපාදානෙ දකින්න මොහොතක් එනවා. මේ මොහොත තමයි සත්‍ය දකින්න. දැන් තේරුණාද? එතකොට ඔයගොල්ලෝ පංචස්කන්ධයේ කයන උත්පදනවා. ඔය ශරීරය නෙමෙයි කියලා රූපස්කන්ධය. රූපස්කන්ධය කියන්නේ මේ පංචස්කන්ධේ ශරීරය නෙමෙයි. ශරීරයේ මේ මොහොතේ හැදෙන කොටස් වෙන්න පුළුවන්. නැත්නම් මේ ඇහෙන ශබ්ද වලින් ඇහෙන එකක් රූපයක් වෙනවා. මේ විශ්වයේම තියෙන දේවල් ඔයගොල්ලන්ගේ පංචස්කන්ධයට ගත්තගේ ඕනතන. ඒගොල්ලෝ හිතෙන් මතක් කරොත් ඕස්ට්‍රේලියාවේ ඔයගොල්ලන්ගේ පංචස්කන්ධයේ රූපස්කන්ධය දැකපු ඕස්ට්‍රේලියාවේ රූපයක්. මේක මානසික රූපයක්. දැන් දරුවෙක් මතක් වෙනවා නේද? ඔයගොල්ලන්ගේ පංචස්කන්ධයේ රූපස්කන්ධය තුල තියෙනවා ඔයගොල්ලන්ගේ දරුවගේ රූපේ. ඒක මානසික රූපයක්. තේරුණානේ? එහෙනම් මේ ලෝකේ දකින්න ඔක්කොම කොටස් අහපු ඔක්කොම දේවල් ඇහෙන ඔක්කොම දේවල් වලින් මේ පංචස්කන්ධය හදනවා. හැබැයි කොයික උපාදාන වෙනවද කියලා කාටවත් තීරණය කරන්න බෑ. පංචස්කන්ධ මොලක් හදනවා උපාදාන වීමේ හැකියාව අහම්මයක් වෙනේද සසම්භාවීව සිදු වෙන. ඒක විස්තර කරන්න බෑ කාටවත්. ඒක ලෝක ධර්මයක්. දැන් තේරෙන්නේ නැතිනේ දැන් ඔක පංචස්කන්ධය මෙහෙම සරල එකක් නෙමෙයි කිය. නමුත් මතක තියාගන්න අමතක කරන්න එපා. අනගඩිය හොයන්නේ ඇහි දාගෙන දැන්. එතන අනේ හම්බ වෙන්නේ නැහැ. ඕකේ ගියොත් හම්බ වෙනවා. හම්බ වෙන්නේ ඔයගොල්ලෝ මවපු එකක් වෙන්නේ නැහැ. හිතපු එකක් වෙන්නේ නැහැ. සකා සාකච්ඡා කරපු එකක් වෙන්නේ නැහැ කවුරුත්. එහෙම එකක් නැහැ මේ පරිසරය. ඔයගොල්ලෝ හිතන කිසිම දෙයක් තියෙන්න බෑ. තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම විතරයි. තේරුණාද? දැන් ඒක හින්දා අපි හිතන්නේ එහෙම එකක් නෙමෙයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ හරි මාගේ කියනවා හරි තැනට ඇවිදින් කියනවා ඔයගොල්ලන්ට අමුතුවෙන් මේවා ගැන හිතන්න එපා කල්පනා කරන්න එපා තරක් කරන්න එපා යන්න ශික්ෂාවේ බුදුහාමුදුරුවෝ හරි දැන්න කියනවා බුදුහාමුදුරුවෝ කෙරෙහි අවිශ්වාස කරන්න එච්චරයි අවිශ්වාස කරන්න නැතුව මේ ගමනේ ගියොත් ඔයගොල්ලන්ගේ පංචස්කන්ධය ඔයගොල්ලන්ට වෙන්නේ දකින්න දවසක් එනවා දැක්කේ දවසේ සම්මාදිට්ඨිය තියෙනවා එතකන් ඔක තමයි. දැන් එතකොට තේරෙනවා. පැහැදිලිද? දැන් බ්‍රහ්මයේ කොට පංචස්කන්ධයක් තියෙනවා. ඈ දෙවියන්ටත් තියෙනවා. අපිටත් තියෙනවා තිසරණ සත්තුන්ටත් තියෙනවා. ඇයි තියෙන්නේ? මොනවා හරි එක ආයතනයක් හරි තිබුණොත් තියෙනවා. ඇහැක් හෝ කනක් හෝ දැන් බ්‍රහ්මයේගේ මනස තියෙනවා. අන්තිම නෑ. දෙවියන්ට කායික වශයෙන් දුර්වලයි. ඒ වගේ අපේ තරම් ප්‍රබල ඉන්ද්‍රිය නෑ පළක් කියලා. කාය ඉන්ද්‍රිය ප්‍රබල නෑ. චක්කු ඉන්ද්‍රිය තියෙන මනසට හැදිලා. දිබ්බ චක්කු කියන්නේ ඒකයි. අපේ වගේ හැක් නෙමෙයි. සයින් හැදිච්ච හැක් නෙමෙයි. ඒ වගේ හිතන්නත් එපා. ඒකමයි විතර වැඩකුත් නැහැ. හිතියොත් ආය ආර දෙවියන්ගේ රූපන් ඉඳ වෙනවා. නෑ ආවත අපි හිතන රූපයන් එතකොට එන්නේ. නෑ චක්කු ඉන්ද්‍රිය ඇහැකට පේන දෙවියෙක් නෑ. ඇහැක් පේන දෙවියෙක් නෙවෙයි ඉන්නේ. කනක් පේන දෙවියෙක් නෙවෙයි එහෙනම් මේ ධර්මයන් ඉන්නේ. එහෙනම් කනක් ඕනද ගොරුවට අපි මොකටද සම්පෙතියක් නෙමෙයි. දෙවියන්. එතන ඒවා අපේ මනස් ගාතු. නමුත් දෙවියෝ ඒක වෙන කතාවක්.
දෙවිදෙක ගනුදෙනු කරන්න පුළුවන් වෙලා තියෙන පැහැදිලිව බුද්ධ ශාසනයේ ප්‍රබලම හාමුදුරුවෝ කීප දෙනා. එතන බුදුහාමුදුරන්ට ඉතින් කොහොමද පුළුවන් එකනේ? මොගලන් හාමුදුරන්ට පුළුවන් වෙලා තියෙන අනුබුද්ධ හාමුදුරන්ට පුළුවන් වෙනවා. වෙන කාටවත් එහෙම දෙවියෙක් ගනුදෙනු කරන්න බැරි වෙලා තියෙනවා. එන අපේ උපාසක අම්මලා කරන ගනුදෙනු මොකක්ද කියලා ඔයගොල්ලෝ හිතාගන්න. मार्ग सत्य චතුරාර්ය සත්‍ය කතා කරලා අවසාන වෙනවා වැඩමුළුවත් අවසාන වෙනවා හැබැයි චතුරාර්ය සත්‍ය හොයන්න එපා කරන්න තියෙන එක දෙයක් ශික්ෂා වඩ ඔයගොල්ලෝ කරන්න ඕනේ එක දෙයයි වෙන මොනවා හිව්වා ඔයගොල්ලෝ කරු කොහෙල හම්බෙන එක මේකේ නෑ ශික්ෂාවෙන් ලැබෙන ප්‍රතිඵලයක් අවබෝධයක් තියෙනවා